නම් නෙමේ වැදගත් වෙන්නේ මේ රත්පුර ජනතාව දිස්ත්‍රික්කයේ ජනතාවගේ අභිලාෂ නිතු කරන්නත් දිස්ත්‍රික්කයේ පොත් ජනතාවගේ වැඩි කැමැත්තත් එක්ක ගැතුතු ඉඳ తీරන හැබැයි සුබපතන එකයි මේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරන එකයි දෙකක් අතරම අපි පක්ෂයක් විදියට අපේ ප්‍රධාන අරමුණ පක්ෂයේ ජයග්‍රහණය කරන එක රත්පුර දිස්ත්‍රික්කයේ අපි පහුගිය මැතිවරණයේදී ඡන්ද 257,000ක ප්‍රමාණයක් අරගෙන ඉතා ජයග්‍රහණයේ ආසන්නයට ආවා අපි මෙවර මැතිවරණයේදී මේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළා මන්ත්‍රීවරු 8 දෙනෙකුට සමග ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට එන්නත් ජනතාවගේ අභිලාෂ නිතු කරන්න පුළුවන් ආණ්ඩුවක් හදාගන්න තරමුණින් තමයි අපි එකතු වෙන්නේ අද මේ විශාල පිරිසක් එකතුනේ ඒ වෙනුවෙන් ඉතින් අපි පක්ෂයක් විදිහට තීන්දුව తీරන ගන්නකොට ඒ පක්ෂයේ තීන්දුව తీරන ජයග්‍රහයි තීන්දුව දෙන්නේ ඉතින් මම හිතන්නේ මේ වෙනකොට අපි පක්ෂ ජයග්‍රහණයට අවශ්‍ය තීන්දුව తీරන විතරයි අරන් තියෙන්නේ ඉතින් ඒකේ පුජ්‍යලයා නම ගම ඒව ගැන අපි හොයන්නේ නැහැ ජනතා මතයට ජනතාවගේ වැඩි කැමැත්තට වැඩ කරන දිස්ත්‍රික්කයක් බඩ රටපුර දිස්ත්‍රික්කයක් අපි පත් කරනවා ඒක තමයි ඇත්තම කාරණා. නැති මෙහෙමයි අපි අපේ පක්ෂයේ ඕනම කෙනෙකුට අපේ ජාතික තලයේ දේශපාලනය කරන ඕන කෙනෙකුට ඒ ලැබෙන අවස්ථාවන් වලට සුබපතන එක මගේ වගකීමක්නේ. මම ඕන කෙනෙකුට සුබපතනවා. හැබැයි සුබපතන එකයි මේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරන එකයි දෙකක්. මේ දිස්ත්‍රික් ජයග්‍රහණය වෙනුවෙන් මම මේ වෙනතුරු ගත්ත හැම තීන්දුවක්ම දිස්ත්‍රික්කයේ ජනතාවගේ අභිලාෂ නිතු කරන්නත් දිස්ත්‍රික්කයේ පොත් ජනතාවගේ වැඩි කැමැත්තත් එක්ක ගැතුතු ඉඳ తీරන නිසා මට නම් නෙමේ වැදගත් වෙන්නේ මේ රත්පුර ජනතාව නිසා අපි රත්පුර දිස්ත්‍රික්කයේ ජනතාව ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳ ශක්තිමත් කණ්ඩායම වෘත්තිකයන් උපාධිධාරී උගතුන් බුද්ධිමතුන්ගෙන් සමන්විත සුවිශේෂී කණ්ඩායමක් අපේ ගාවේ ඉන්නෝ අපි තරුණ කණ්ඩායමක් දාලා තිනවා බොහෝ තරුණයන් මේකේ ඉන්නවා මේක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් අපේ පක්ෂයේ හැම වෙලාවෙම කටයුතු කරන්නේ පොදුවේ අපි සියලු දෙනාම එකට එකතු වෙලා තීන්දු අරගෙන ඒ තීන්දු තුල කටයුතු කරනකොට යම් යම් අවස්ථාවලදී ජනතා ජයග්‍රහණය වෙනුවෙන් තනි තීන්දු ගන්න වෙනවා නම් ඒවත් ගන්න පසුබට වෙන්නේ නැහැ